guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝටම මුලින්ම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. මේ අලුත් අවුරුද්ද අරගෙන එන මගේ පළවෙනි වීඩියෝ එක. මාස එකහමාරකට පස්සේ මං ගෙදර යනවා. කොහොමද මේ ෆීලින් එක කියලා හිතලා බලන්නකෝ. අපිට ඉස්සරහට එක්සෑම් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට එක්සෑම් වලට පාඩම් කරන්න මේ දවස්වල ස්ටඩි ලීව් දීලා තියෙන්නේ. මං ගෙදර ඉන්නවා නම් අපේ අම්මගේ කොලකඳ වේතර නම් අර දෙන්න. එයා මං ගෙදර එනකන් හරිය ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඉතින් එයාත් එක්ක කතා කර කර ඉඳලා දන්නේම නැතුව හවස් වෙනවා. මං අද ඔයාලට අරගෙන එන්නේ ස්ටඩි බ්ලොග් එකක්. මොකද ඕලෙවල් එක්සෑම් එකට තව දවස් 21යිනේ තියෙන්නේ. ඉතින් මට හිතුණා ඕලෙවල් කරන නංගිල මල්ලිට මං ඕලෙවල් වලට පාඩම් කරේ කොහොමද කියලා කියලා දෙන්න. ඉතින් මම මුලින්ම කරන්නේ මගේ ටුඩෝ ලිස්ට් එක හදාගන්න එක. ඔයාලා හදාගන්න ටුඩෝ ලිස්ට් එකත් ඔයාලට පේන තැනකින් තියන්න. ටුඩෝ ලිස්ට් එකේ තියෙන දේවල් එකින් එක කම්ප්ලීට් කරාට පස්සේ ඒකට පොඩි ටික් එකක් දාගන්න. අපිට තියෙන්නේ තව පොඩි කාලයයිනේ. ඒක නිසා ඔයාලා මුලින්ම කරන්න ඕනි ඔයාලගේ සබ්ජෙක්ට් නමයට අදාළව ඔයා ටයිම් ටේබල් එකක් හදාගන්න ඕනි පාඩම් කරන්න. දැනටමත් ටයිම් ටේබල් එකක් තියෙන කෙනෙක් නම් ඒක ගොඩක් පහසුයි. ටයිම් ටේබල් එකක් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දවසකට සබ්ජෙක්ට් හතරක් වගේ දාලා ටයිම් ටේබල් එකක් හදාගන්න. ඒ ටයිම් ටේබල් එක හදනකොට ඔයා මතක තියාගන්න ඕන ප්‍රධානම කාරණේ තමයි අමාරුම සබ්ජෙක්ට් එක ළඟ දාගන්න එපා. ඒක දවස් දෙකකට බෙදලා වෙන වෙනම දාගන්න. ඒ වගේම පාඩම් කරන්න ආස හිතන විදියට ඔයාලගේ පාඩම් කරන ස්ථානය හදාගන්නා වගේම හොඳින් එළිය තියෙන තැනක පාඩම් කරන්න ගන්න. පාඩම් කරනවට අමතරව ඔයා කරන්න ඕනේ තව දෙයක් තියෙනවා. අවුරුදු 10ක විතර පාස් පේපර්ස් එකතු කරගෙන ඔයා බලන්න ඕනි හැම අවුරුද්දකම පොදුවේ අහලා තියෙන ප්‍රශ්න මොනවද වගේම මොන මොන පාඩම් වලින්ද ඒ ප්‍රශ්න හැදිලා තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්න වලට වැඩි අවධානයක් දෙනවා වගේම ටයිමින් තියලා පේපර්ස් කරන්න පටන් ගන්න. ඔයා ටයිමින් නොතිය පේපර්ස් කරනව නම් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා ටයිම් මැනේජ් කරගන්න පුරුදු වෙන්න ඕනේ. මම්මගේ කලින් වීඩියෝස් වලත් කිව්වා ඔයාලා පාඩම් කරන මේසෙන් අනිවාර්යයෙන්ම පිරිසිදු වතුර බෝතලයක් තියාගන්න කියලා. අද නම් මම වතුර බෝතලයක් තියාගත්තේ නැහැ. මොකද මමත් අද පොඩ්ඩක් අසනීපෙන් ඉන්න නිසා මම උණු වතුර වේදුරුවක් තමයි තියාගත්තේ. ඔයාලා මේ විදියට පාඩම් කරගෙන යනකොට ඔයාලට අමාරු පාඩම් තිබුණොත් ඒ පාඩම් වලට අදාළව YouTube එකේ ඕනතරම් වීඩියෝස් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ වීඩියෝස් බලන්න. ඒ වගේ දෙයක් කරන එකෙන් ඔයාලගේ කම්මැලි ගතියත් පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. පොඩි නිදිමතක් එහෙම ආවොත් මේ වගේ කෝෆි එකක් හදාගන්නත් අමතක කරන්න එපා. එතකොට පොඩි චේන්ජ් එකකුත් තියෙන නිසා ඔයාලට තවත් උද්‍යෝගයෙන් පාඩම් වැඩ කරන්න පුළුවන්. ඔයාලා මේ දවස්වල මහන්සි වෙලා වැඩ කරන නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රධාන කෑම වේල නම් මිස් කරගන්න එපා. ඒ වගේම අසනීප නොවි ඉන්නත් වග බලා ගන්න. ඕලෙවල් එක්සෑම් එකට රෙඩි වෙනකොට මම කරපු තවත් දෙයක් තමයි බස්නාහිර පළාතට අදාළව පේපර්ස් හොයාගෙන මම තනියම ටයිමින් තියලා පේපර්ස් කරා. ඒකත් මට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ නැති එක්සෑම් එක පාස් වෙන්න. මේ දවස් ටිකේ මහන්සි වෙලා වැඩ කරොත් මේ දවස් 21ත් ඇති ඔයාට එක්සෑම් එක කොටදා ගන්න. නිින්ද කියන දේ හුඟක්ම වැදගත් නිසා අනිවාර්යයෙන්ම පැය 4ක් 5ක්වත් අඩුම තරමේ නිදා ගන්න පුරුදු වෙන්න. තව දෙයක් කියන්න ඕනේ.
ඔයාලා මේ කාලේදී අනිවාර්යයෙන්ම ෆෝකස් කරන්න ඕනේ එක්සෑම් එකට. මොකද ඔයාට තව තියෙන්නේ පොඩිම පොඩි කාලයක් විතරයි. ඉතින් මේ දවස් 21 ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ එක්සෑම් එක වෙනුවෙන් කැප කරලා ඔයාගේ බාහිර සම්බන්ධතා මොනවා හරි තියෙනවා නම්, එහෙමත් නැත්නම් අපි බාහිර ක්‍රියාකාරීකම් මොනවා හරි කරනවා නම්, ස්පෝර්ට්ස් වගේ ඒ වගේ මොනවා හරි කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ දේවල් ටිකක් පස්සට දාලා දැන් ඔයාගේ අවධානය දෙන්න ඕන එක්සෑම් එකට. මෙන්න මේ ස්ටඩි ටිප්ස් ටික අනිවාර්යයෙන්ම ඔයාගේ එක්සෑම් එකට හෙල්ප් එකක් වේවි. මෙන්න මේ විදිහට මගේ ස්ටඩි ටේබල් එක පිළිවෙලකට හදලා මම ගියා පුදුම වදින්න. මේ පාර ඔලවල් කරන නංගිල මල්ලෙන හැමෝටම මම මගේ මුළු හදවතින්ම විශ් කරනවා ඔලවල් එක්සෑම් එක හැමෝටම පාස් වෙන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ආකි ගර්ල් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හැමෝම එහෙනම් පරිස්සමින් ඉන්න ඕන. මං ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.